දැනම පිළිතුරු සිල් දනම් සාධාර පවත්වන්න. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර ලෝකවාසී සියලු යෝගාවචර පින්තුනි, ලෝතර මාමේනි අනන්ත සම්මා සම්බුද්ධ පියන් වහන්සේලා සදාකාලිකෝ නිවිසන්සුනා වූ නිවන සොයා යන්නා වූ පින්තුන් වෙනුවෙන් තවත් පැය එකහමාරක පමණ කාලයක් වෙන් වෙලා තිබුණාට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ වර්ෂ 2019 ජූලි මාසේ 7 වෙනිදා උදෑසන 10:30 පමණ පසු වෙලා තියෙනවා. ඒ යාල ආරණ සේනාසනයට ඒකරාශී වුණව පින්නුදුන් පිරිසක් ඒ ස්ථානයේ අද දිනේ ගත කිරීම සඳහා ඒකරාශී වෙලා තිබවත් ඒ අතර ගත කරන්නා වූ දෙවෙනි අවස්ථාව විදිහට තවත් පැය එකමාරක් තමයි විශ්ව ධර්මතාව වින් කළ තිනවා. ඒ සඳහා ඒ පින්නුතුන් නමක් පැනවිල්ලක් දාගෙන තිනවා. කමඨාන් සාකච්ඡාවක්, භාවනා අධ්‍යක්ීම් සාකච්ඡාවක් කියලා. ඒ ආරාම ලෝකයටත් එක විරුද්ධ වෙලා තිනවා. දිබ්බසෝත දෙවිවරු සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අතිරේකව නූතන තාක්ෂණයේ දිබ්බසෝත දෛත YouTube ජාලයේ පින්නුතුන්ටත් මේ මොහොතේ සජීව විකාශනය වෙන බවටයි වාර්තාවන්. නූතයාට සාකච්ඡාවට සම්බන්ධයෙන් පුළුවන් කමක් නැහැ. ඊයට තියෙන එක අහගෙන ඉන්න පමණයි. මේ ඉන්න පින්නුතුන් තමයි සාකච්ඡාව සම්බන්ධ වන්නේ. ඒ සඳහා පින්නුතුන් ප්‍රමාණවත් කුසල් තියෙනවා. දිනේ සඳහා වින් කරගෙන මේ ස්ථානයේ එකරාසියලා තිනවා. ස්වාමින් වහන්සේවත් මේ සන්ධ්‍යාවේ මේ ස්ථානට වැඩවාගෙන ඇවිල්ලා තියෙනවා. පුණ්‍යාරා තමයි මේ කාලේ වින්දලා තින්නේ. එයානු මේ පින්නුතුන් දන්නා දැගෙන විට තමම් මේ ආර්ය මාර්ගයේ ආර්ය ශ්‍රාවකයේ කීමට විරදරන්නා වූ මට්ටම තුල ආර්ය ශ්‍රාවකත්වයේ මට ලැබිලා තියෙනව නැද්ද කියලා තමයි මේ පරීක්ෂා කරන හැබැයි. අන්නේ පරීක්ෂණයට තමයි කියන්නේ විදර්ශනාව කියලා. අන්නේ විදර්ශනාවේ අධ්‍යක්ීම් තමයි දැන් මේ නැවත නැවත ගුණගත කරගන්න ඉදිරිපත් කරගන්න හදයි. විදර්ශනාවේ අධ්‍යක්ීම්. විදර්ශනාව නම් එක දිගේ දෙපාර දැනගන්න විදියක් නැහැ. එකම දිගේ නැවත නැවත දැනගන්න විදියක් නැහැ කියන තොරතුරු එක තමයි සරලවම විදර්ශනාව කියලා කියන්නේ. අන්නේ විදර්ශනාවේ අධ්‍යක්ීම් කොයි ආකාරයෙන්ද මේ වෙන විට මට තියෙන්නේ. ඒ නිසා ඒකේ ක්‍රමානුකූල අවස්ථාව රාශියක් තියෙනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ඒක තමන්ගේ තිබෙන්නා වූ කෙලෙස් වල ප්‍රමාණය අනුව, එහෙම නැත්නම් තමන්ගේ තිබෙන්නා වූ අකුසල් වල ප්‍රමාණය අනුව තමන්ට පෙන්눔 කරන ආකාරය. ඒ කෙලෙස් අඩුවෙන්න පෙන්눔 කරන ආකාරය තව තව පැහැදිලි වෙනවා. ඒකයි හරියට අර අනුක්ෂය දාලා බලනවා වගේ අපි සාමාන්‍ය මුපෙනු කුංජි දෙයක් අපි ඊටවල ටිකක් ලුක් කරලා බලන්න පුළුවන්. අර අනුක්ෂය කියන එක දාලා අන්නේවා. අනුක්ෂය තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒක ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනයක් තමයි ඉන්සයිට් කියන්නේ. අතුලින් පරීක්ෂා කරනවා. අතුල බලන පරීක්ෂා කරනවා. ඒ කියන්නේ ඒකේ අතුලේ සිදුවන ක්‍රියාවලිය දිහා කව බලනවා. ආම මේ යෝගාවචන මට්ටමේදී මෙය බලන්නේ මේ උඩ වෙනදී. ඊකට තමයි විද්‍යාකාරු නම් ගම් දෙන්නේ. එතන සිදුවන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධ කරගන්න විතරයි අපිට තියෙන්නේ. එතන වෙන දේ අපිට බලන්න වැඩක් නෑ. ඒ ක්‍රියාවලිය මොකද්ද කියලා අවබෝධ කරගන්න. ඒතකොට ඊකට තමයි අපි මේ කමටණක් අරගෙන බොහෝම මෙයයි කියන විදිහෙන් නම් සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හරි ගැහිලා ආඩි වෙලා හොඳට අතප්පිට අතක් තියාගෙන සුදුරිදි තැඳගෙන තව විවිධාකාරු දලෝරු පංගල්ල පැය කමාර දෙකක් බුදු පූජාව, බෝධි පූජාව, දේව පූජාව, ඇදහිලි පූජා ඔක්කොම කළා. ඊවත් තාම අතහැරලා නැහැ ඔක්කෙනෙක්ක. ඊවත් කරන ගමන් තමයි කරන්නේ. අන්න එතකොට ඒව ටික ටික අතහැරෙනවා. අන්න එතකොට තමයි තේරෙන්නේ මේක වෙන දිගිය. ඔය ඇදහිලි වල ටිකෙන් ටික ඉවත් වෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය දලවසේ අපි කියන්නේ සිලබද පරාමාසය. දැන් මේ අය යෝගාවචන වට්ටමේ සිලබද පරාමාසයට වඩා ගැඹුරුයි. මේ අය යෝගාවචන සිලබද වල කියන්නේ භාවනාව ඇතුළේම සිලබද පරාමාසයක් හදා ගන්නවා මේ මොහොතට. හදාගෙන ඒක නැවත නැවත චෙක් කරනවා. ඉතින් එතන ඉලිට යනවා. ඒක ඊයන් විචිකිච්ඡාව නිසා එතන එකක් හදලා දෙනවා. තීන එක වෙනුවට Tamanට එකක් මවල පෙන්නනවා. ඊක අල්ල ගන්න. එතකොට ඒක පස්සේ යනවා. ඊගමී සීලපද පරමාස්තවෙන් දැන් මේ යෝගාවචර වට්ටමේ අඳුර ගන්න ඕන තේරුම් ගන්න ඕන.
නිසා අද කමඨාන් සාකච්ඡාවට පෙරයි මේ කියවෙන්නේ. අද සාකච්ඡාවට පෙර මේ සමහර අයගේ පිළිබෙර කමඨාන් සාකච්ඡාවල සම්බන්ධිත අය සිවිල් දෙනාට අදාළ වෙනවා කියන එක නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ කීප දෙනෙකුට ඒක අදාළ වෙන්න පුළුවන්. ඒ මට්ටමෙන් තමයි දැන් මේ සාකච්ඡාව යවෙන්නේ. ඒකයි මතක කර ගැනීම ඊට අතරේක මතක කර ගැනීම නැහැ. ඒ නිසා තමන්ගේ භාවනාවේ අත්දැකීම තමන්ට තියෙන්නේ කොහොමද කියලා තමන්ට තීරණ ආකාරයට ඉදිරිපත් කරන්න ඕන. ඉදිරිපත් කිරීමත් සමගම වැදගත් වෙනවා. ඒකට සාකච්ඡාවේදී පිළිතුරු සැපයි. අන්න ඒක හොඳට අවබෝධයෙන් එතන ඉන්න ඕන. ප්‍රශ්නේ ඇහිලා අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවද? උත්තරේ දෙනකොට එහෙම නැත්නම් ඒ අතරතුරේ එතන සිදුවන ක්‍රියාවලිය රාශියක් තියෙනවා. කමටන් සාකච්ඡාවේ අත්දැකීම ගන්න තියෙන එතනයි මෙයාට. එතන තමයි සෝවන්න වෙනකොට. එතකොට ඒ ප්‍රශ්නයක් යොමු වෙනකොට ඒ ප්‍රශ්නේ යොමු වීමේ ආරම්භක පොයින්ට් එකේ ඉඳලා ප්‍රශ්නය කියලා ඉවර වෙනකම් මොනතරම් දේවල් වෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. එතකොට තමයි මේක අහුවේ. එතකොට ඒක භාවනාවට අරගෙන යන්න බුලිලා භාවනාවට කෙරේ. නෝක අල්ලගන්නේ නැද්ද තමයි ඊට පස්සේ උතන තර්ක කරන්න ඉන්නේ. ඊට පස්සේ ගිල්ලෙවිලා හවස යන ගමන් කොඩි වින කරන්න ස්වාමීන් වහන්සේට මොනවාද අර දෙල් ගහන්නේ, පොල් ගහන්නේ, ගොරක ගහන්නේ, කොස් ගහන්නේ. එක එක තැන් යහුවෙන්න ද කොස් ගෙඩියක් අවුනා එකක් ගහන ගහපන් හෙන්න ගහපන් හඳුරුට කිය. පොල් ගෙඩියක් කමුනා එකක් ගහන ගහින ගහපන් හඳුරුට කිය. කොල් ගෙඩිය පැල්ල වගේ ඔය පැලිය පැලියම කියලා ගහන. ඊට පස්සේ දෙල් ගෙඩියක් කමුනොත් එකක් ගහන. ඒක ගහයි තමයි ඉතින් තියන්නේ. මොකද දැන් සාතිකයන් වෙච්ච නිසා. අන්න ඒක තමයි බලන්න ඕන. අන්න ඒ වෙලාව බලන්න ඕන. එතන තමයි ඔක්කොම හට ගන්න දැන්. රාග දෙවිස දෙක අල්ල ගන්න ඕන එතන තමයි අල්ල ගන්න. කමුණා සාකච්ඡා වෙලාවේ කනිත් එක්කලා කමුණානේ යනකොට තමන්ගේ සාකච්ඡා වෙනවා. ඒක අල්ල ගන්න අමාරුයි. තමන්ගේ කමුණා සාකච්ඡාවේදී අල්ල ගන්න පුළුවන්. ඒකයි කමුණා සාකච්ඡාවේදී වැදගත්කම. ඊසා කාලෙ වැඩිපුර ගන්න විදිහක් නැහැ. ඔය ඉන්න පිරිසන් වලම විශාල පිරිසක් ඉන්නම දෙන නැහැ. නමුත් ඔක්කොම කමුණා සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ අපිට. මේ කාලේට බලමු පුළුවන් ආකාරයට කරන්න. ඊසා මාතු ධර්ම වල ආර්දනා කරනවා මේ පින්දුන්ට තම තමන්ගේ විදර්ශන අධ්‍යක්ෂීම් සාකච්ඡා සඳහා ඉදිරිපත් කරන ලෙස. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. අවසරයි සියරුම යෝගාවචර මහත් මහත්මීන්ගෙන් අද උදෑසන කෙරුණු භාවනාවක අත්දැකීමක් ස්වාමීන් වහන්ස ඉදිරිපත් කරන්නේ. භාවනාවක් කරන්න ඕන කියන දැනගැනීමක් එක්කම කමඨහට අනුගත වීමෙන් භාවනාව ආරම්භ වුණා ස්වාමීන් වහන්ස. එතෙන්දී ස්වාමීන් වහන්ස දැනගැනීම අතර එතන උත්සාහ ගත්තේ ස්වාමීන් වහන්ස දැනීම එන තැනින්ම මුලට යන්න ස්වාමීන් වහන්ස. එතන එහෙම දිගින් දිගටම මේක සිදු වුණා ස්වාමීන් වහන්සේ. එතන සෑහෙන වෙහෙසක් උත්සාහයක් එතන තිබුණේ ස්වාමීන් වහන්ස. මම මුලට යන්න උත්සාහ ගන්නවා. එයා එතන දැනගැනීමකට පත් කරන්න හදනවා කියන එක මතම එහෙම දැනීම එන්නේ එනකොටම එතන ඉවත් වීම ඒ විදිහට මම දිගින් දිගටම ගියා ස්වාමීන් වහන්ස. එතන එකපාරටම නිකන් කට්ටියක් පැනලා වගේ ඒ මම ගත්ත උත්සාහය එතන නැතුව ඔටෝ එක් සිදුවීමක් විදිහට තමයි ස්වාමීන් වහන්සේ ඊගවත් දෙකීම වුණේ. මම ඒ දිහා බලන් ඉන්නවා. ඒක ධර්මතාවයක් එතන ඒ සිදුවීමක් වෙනවා කියන එක විතරයි ස්වාමීන් වහන්ස. අවසාන වෙනකන් එතන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ එතනින් අවසානයේදී සංසිඳීමක් වගේ ගියා මතකයි ස්වාමීන් වහන්සේ. එතන එකපාරටම භාවනාවෙන් ඉවත් වීමක් සිදු වුණා ස්වාමීන් වහන්සේ. එපමණයි. භාවනා කාලේ කොහොමද? විනාඩි දෙකක් පමණ ස්වාමීන් වහන්ස. මොන වරවදුනේ? එතන ස්වාමීන් වහන්ස අර අනිත්‍යානුපස්සනාව සිදු වුණා කියන
වැටහීමක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඉතවසන අන්තන් වසන සිදු වුණා කියලා. එහෙමයි ස්වාමීන් වහන්ස. සතුටු වෙච්ච ස්වාමීන් වහන්ස, අර මම මුලට යන්නම එතන කමටහන්ට අනුගත වෙන්නම උත්සාහ අරගන්නවා. එතනින් මාව කමටහන්ට මේ දැන ගැනීමකටම පත් කරන්න ගන්නවා. මේ දෙපැත්ත මාරු වී ඉන්නකොට අර මම සඳහන් කරේ එකපාරටම කට්ටියක් පැන්න වගේ වෙනස් වීමක් වුණා. එතෙන්දී මම අර කරන දෙයක් නෙමෙයි සිදුවීමක් දිහා මම බලන් ඉන්නවා වගේ. එතන අනිත්‍ය වෙන අවබෝධුණා කියලා නේද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත්‍යන් පසන අවබෝධුණා කියන දැන සාකීදිපත් කියන්නේ කියලා කිව්වේ. අර ස්වාමීන් වහන්සේ, මම ඉදිරිපත් කළේ මම බලන් ඉන්නවා විතරයි. එතන ධර්ම දෙයක් සිදු වෙනවා. ඒ සිදුවීම දිහා මම බලන් ඉන්නවා විතරයි උනේ කියලා. අන්න එතන තමයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ අනිත්‍යන් පසනාව සිදු වුණා කියලා. එතන අනිත්‍යන් පසනාව. ඇයි එතන අනිත්‍යන් පසනාව කියලා කියන්නේ? මොකක් තියෙන අනිත්‍යන් පසනාවයි? එතන ස්වාමීන් වහන්සේ, මම අර වෙනස් වීම බල බලා හිටියනේ ස්වාමීන් වහන්සේ. කලින් මම එතන යන්න උත්සාහ කරගෙන අරගෙන එහෙම එහෙම හිටියේ. අතෙන්දී මම උත්සාහයක් ගත්තේ නැහැ. එතන වෙනස් වීම දැක දැක හිටියා කියන එක ස්වාමීන් වහන්සේ. අනිත්‍යන් පසනාව කියලා කියන්නේ? එතන ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියමක් නේ ස්වාමීන් වහන්සේ මම. ඇයි ඒක අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ? බලාගෙන හිටියා කියන්නේ බලා හිටිය ගුවන්නේ හරියද? එතන වෙනස් වීම දැක දැක හිටපු නිසා ස්වාමීන් වහන්සේ. වෙනස් වීම දැක දැක හිටපු නිසා හරි දැන් කියන අත්දැකීම් පිළිබඳ ප්‍රශ්න නෙමෙයි අහන්නේ. ඇයි ඒකට අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ? ඇයි Tamanට අනිත්‍යානුපස්සනාව අවබෝධ වුණා කියලා කියන්නේ ඒ අත්දැකීමට? එතන දිගින් දිගටම එතන අනිත්‍යම සිදුවීම එතන දැක්ක නිසා. අනිත්‍ය සිදුවීම කියන එකයි අනිත්‍යන් පසනාව කියන එකයි එකක්ද දෙකක්ද? දෙකක් ස්වාමීන් වහන්සේ. මේ අනිත්‍ය සිදුනා කියන එක අනිත්‍යන් පසනාව කියන්නේ බෑනේ නං. ඒ අනිත්‍යන් පසනාව කියන්නේ කියලා යහන්නේ. දිගින් දිගටම ඒක එතන එහෙම සිදුවීමක් දැක්ක නිසා සම්. දිග දිගට මොනවා හරි වුණා නම් එහෙම දිගට වැසන එක අනිත් වෙන වසනාව. මොකද කියන්නේ? නෑ සයින්. නේද? අනිත්‍යන් වසනාව කියන්නේ මොකද්ද කියලා දැන් මේ විදිහට අහන්නේ. අවබෝධ වුණා කියලා නේද මම කියන්නේ? Tamante යමක් අවබෝධ වුණා නම් තව කෙනෙකුට ඒක කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනද බැරි වෙන්න ඕනද? පුළුවන් ඉන්න ඕන සමහරවිට. එහෙනම් දැන් කවුරු හරි වුත් අනිත්‍යන වසනා මොකද්ද කියන්නේ ඕන ඕන විස්තර කළ දෙන්න. වෙන කාටවත් ඕනේ නැහැ මේ ආන්දරෝණ විස්තර කළ දෙන්න. එතන විදර්ශනාවෙන් එතන විදර්ශනාව සිදු වෙනවා. ඔය කතා දෙන්නෝ කියනවා කතා කරා. ඊ වගේම කතා කරන්නේ මාතෘත්වයේ කියලා විකහ දෙන්න කලින් කෙනා එකයි අර එකයි වගේ. දැන් මේ භාවනාවට අදාළව අනිත්‍යන වසනා ගැන පමණක් කතා කරන්නේ. ඇයි ඒකට අනිත්‍යානුපස්සනාව කියන්නේ කියලා අහන්නේ? වෙන මුකුත් ප්‍රශ්න වලට උත්තර දීලා හරියන්නේ නැහැ. ඇසරේ ස්වාමීන් වහන්සේ, දැන් ප්‍රකට වෙන්නේ ස්වාමීන් වහන්සේ එතන අර වෙනස් වීම දැක දැක හිටපු එකම තමයි ස්වාමීන් වහන්සේ. වෙනස් වීම දැක දැක හිටපු කියන්නේ මේ ලෝකේ නෝන වෙනස් වීම නොදැක්කු වෙලාවක් කියන බණ ඕනෑම දවසක උපන්දා ඉඳලා මේ දක්වා. එතන අර ස්වාමීන් වහන්සේ ධ්‍යාන ස්වරූපය කියන්නේ එතන. උත්තර පැත්තකින් දාලා අහප්‍රශ්න උත්තර දෙන්න. වෙනස් වීම නොදැක්ක දවසක් හරි පැයක් හරි තප්පරයක් හරි තියෙනවා නම් කියන බණ්ඩ ඕනෑම එකක් තනින් අරගෙන. මොනේ අවුරුදු 98ක් වෙනවා කියලා තියෙන වයස 98ට. නෑ ස්වාමීන් වහන්සේ. නෑ. ඒදී අනිත්‍යානුපස්සනාව දැන් අවුරුදු 98ක් තිස්සේ දැකලා තියෙනවද? එන ඕක අනිත්‍යානුපස්සනාව කියන්නේ මොකක්ද? අත්දැකීම තියෙන අත්දැකීම නැත්නම් පැහැදිලි අත්දැකීම තියෙනවා. ඔය කියන ප්‍රකාශන ඔක්කොම හරි. හැබැයි අනිත්‍යානුපස්සනාව අවබෝධුණායි කියලා ඕන කියනවනේ. දැන් උත්තරය අවශ්‍යද අන්න ඒකටයි. අවබෝධුණා කියන ගැලට උත්තරය අවශ්‍යයි. ඇයි ඒක අනිත්‍යන් වශයෙන් කියන්නේ? ඔය වගේ ඔය ඔය ඩෙන්ටිකල් මේ එක්සැම්පල් එක නැත්නම් කමඩහන ඕම්ම තියෙන YouTube වීඩියෝ එක දවස් ගන්න කලින් ඔන්න බලන්න. මේ මහත් එක්ක.
කුටියට ගමටහන් දුන්නේ ඕකම තමයි තියෙන්නේ. යාට තියෙන ඕක පස්සේ ওই විදිහටම විස්තර කරන ඔක්කොම ටික. අනිත්‍යං වසනා කියන වචෙන්ට උත්තර දී ගන්න තරම් බැරුවා. මේ ඕකම ওই විදිහටම තියෙන එක දවසකට දෙකකට කලින් තව නෝන කෙනෙක්ගේ. ඒ ගමටහන් දීලා ඒකත් තියෙන YouTube එකේ. අන්නේ නෝන අපූර්වවට ඕක විස්තර කරන ওই නෝන එක අහලා තේසමයි. ඒ නම ඇත්තෙත් ඒක සමහරට ඒ YouTube නම ඇත්තෙත් අනිත්‍යං වසනා සම්බන්ධකම. ඉන්නුන ඔය කමටහන ওই විදිහටම දීලා අපූර්වට ඒක විස්තර කරනවා. කමටහන අනිත්‍යන වසන ඉන්නුන අධ්‍යයකල තියෙනවා භාවනාවේදීත් එදිනදා වැඩවලදීත් කන්තමහත්. ඔය නෝන්ල වගේ අවුරුදු ගණන් භාවනා කරපුවා ඇත්නේ වැඩතන වල එන්නේ නෙමෙයි. ඉඳලා හිටලව භාවනා කරන හැබැයි ඔය නෝන වගේ අවුරුදු ගණන් වටන්න නෙමෙයි. ඕකෙන් ඕන නම් තුනේකට අඩු ඇති ඉන්නුනක වයස. ඒ YouTube වීදින අහලා ඇති. දැන් නෝන කියන කතාවගේ අනිත්‍යන වසනාව උතන අධ්‍යයකල තියෙනවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ අහන්නේ ඇයි ඒක අනිත්‍යානුපස්සනාව කියන්නේ කියන එක විතරයි. උත්තර දෙනවද නැද්ද? නැවත පරීක්ෂා කරන්න. නැවත පරීක්ෂා කරන්නේ ඉතින් ආවෝදු පරීක්ෂා කරන්න හම්බ වෙන්නේ නැහැ. කතාවද වෙන්නේ දෙවෙනි මිනිස්සෙක් හම්බ වෙන්නේ නැහැ, පළවෙනි මිනිස්සෙක්. හොඳ මත තියා. මේ සමාන එකක් තියෙනවා. එනිදි ආයි භාවනා කළා තමයි කියන්නේ. වෙන මොන දේ අකමැණා කියන්නේ? මේ ශ්‍රවණාන්සර සනර බොජ්ජංග ධර්ම වල වැඩිවීමක් සිදු වෙනවා කියලා තේනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒකට කිව්ව එක කියන්නේ. විලාගියත් කරන්න දෙයක් නැහැ. මේ ගමඩහන වැඩගත් වෙන අයිතර තේරෙන්න තමයි මගේ තේරෙන්නේ. ඉක්මනට කියන්න මම බුද්ධ ධර්ම වල දී අධ්‍යයනය ඉස්සෙල් කරන්නේ. ස්වාමීන් වහන්සේ මුලදීම මේ ගමඩහන්ට එතන අනුගත වෙන්න මේ දැනීම දැන ගැනීම එතන ඉන්න තැන ස්වාමීන් වහන්සේ එතන අඳුරගත්තේ ඒ එතන සති සම්පෝඥංගයේ එතන වර්ධනය වීමක් යම් මට්ටමකට එතන සති සම්පෝඥංගය කියලා කියන්නේ එතන මුල් අවස්ථාවේදීම අඳුනා ගන්න පුළුවන් වුණ නිසා ස්වාමීන් වහන්සේ ඒක ඇයි සති සම්පෝඥංගය කියන්නේ කියලා දැන් අහන්නේ ඒ අර වගේම තමයි සතිමත් කියන්නේ එතන සිටුවෙන්නේ ඒක සති සම්පෝඥංගය කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ එතන සති සම්පෝඥංගය කියන්නේ ඇයිද කියලා දැන් අහන්න ඕන කියන්නේ සති සම්පෝඥංගය අවබෝධුණා කියන්නේ සතිය තීව්‍රව එතන තිබුණ යෙදුන නිසා ස්වාමීන් වහන්සේ තීව්‍රව ඉදිච්ච එක සති සම්පෝඥංගය කියලා කොහරි තැනක නෝන්ට බණ ගැහිච්ච එකක් තියෙනවා එහෙම නැත්නම් එහෙම අවබෝධයක් කියලාද කියන්නේ නෑ ස්වාමීන් වහන්සේ බණක නම් එහෙම කියවුනේ නෑ ස්වාමීන් වහන්සේ සතිය තියෙන සම්පෝඥංගය විතරද නැහැ ස්වාමීන් වහන්සේ මුලින් නම් එතන ඉතින් එහෙනම් සතිය තියෙන සම්පෝඥංගය විතර නෙවෙයි නං නෝන එහෙම කියන්නේ එක්කෝ මේක සතිය වට්ටාණිය කියලා කියන්නේ ඉමනත්තන්න ඕන කියන්න ඕන මේක සති ඉන්ද්‍රිය කියන. ඉමනත්තන් සම්මා සතිය කියන්නේ. එහෙම නොකියන ඕන කියන සති සම්බොජ්ජංගය කියලා. දැන් උත්තර දෙන්න ඕනේ ඇයි ඒක සති සම්බොජ්ජංගය කියන්නේ කියලා තමයි උත්තර දෙන්නේ. සතිය කොටස් 8ක් තියෙනවා. 8 පොළ සම්බන්ධ වෙනවා. ඒ 8 පොළෙන් 7ම කියලා හරියන්නේ නැහැ. ඔය එක තමයි කියන්නේ. එතන ස්වාමිනාස මේ මොහොතේ මට සති සම්පෝඥංගය කියලා එතන ප්‍රකට වීම ආවේ මේ අහනකොට පිළිතුරු දෙන්න එතන මේ අහනකොට පිළිතුරු දෙන්න ආවේ එහෙනම් ඒ උත්තරේ ඉන්න හේතුපත්ය ඇතුලේ දිනවනේ එහෙම ස්වාමිනා ඉන්න දැකල උත්තර දෙන්න මේ සති සම්පෝඥංගය කියලා කියන්නයි කියලා ආවේ අයි කියලා කියන්න බෑ මම දැන් ඒකට නෝන්ඩ ආවේ නෑනේ සති ඉන්ද්‍රිය කියලා කියන්නේ කියලා එහෙමයි ස්වාමිනා සති බලය කියන්නේ කියලා ආවේ නැහෙනි. එහෙමයි. අහින ඉතින් කියන්න එපා. ලමුණ කියන්නේ. මේ උත්තරී යනයි භාවනා කරන්න ඕන. එතන වීරියක් තියෙනවා ස්වාමීන් වහන්සේ වීරිය නිසා තමයි එතන අර දිගින් දිගටම මේ දැන ගැනීමකට නොගිහිල්ලා ඉදිරියට එතන යන්න පුළුවන් උනේ වීරිය මොන වීරිය වැඩි වීම නිසා මොකක්ද තියෙන වීරිය එතන එතන අර කමටහනේ නිවත් නොවි එතන අර දැන ගැනීමකට යන්නේ නැතුව දිගින් දිගටම එතන කමඨාණයටම අනුගත වෙන්න ගත්ත ලොකු උත්සාහයක් සමෙන් එතන අර හරි වෙහෙසක් ඉතින් වීර නෝන නම පොලක තියනවනේ ඔගේ
නම පොලේ තියෙන වීරයන්ගෙන් මොන වීරය ගැනද ඔය කියන්නේ? අතන නම් ගුව සති සම්බෝජංගේ කියලා බොජ්ජංගෝල තිබෙන්නව සති ගැන. ඔය වීර නමෙන් කොයි තැන ගැනද ඔය කියන්නේ? එතනත් හිතනවා ස්වාමීන් වහන්සේ වීර සම්බෝජ්ජංගේද කියලා. වීර සම්බෝජ්ජංගේ නෙවෙයි ඔය කියන වචනේ මේක වැරදි. වීර සම්බෝජ්ජංගේ මොකක්ද තියෙන්නේ? ආරදීන බලන පග්ගහිත වීරය වගේ ස්වාමීන් වහන්සේ. පග්ගහිත වීරය නේද ඔය කතා කරන්නේ පග්ගහිත වීරයක් ගැනද? මොනවද උතන් තියෙන අඩුපාඩු තමයි තේරෙනවද මොකද්ද කියලා? දැන් උතන ඔය භාවනාව පිළිබඳව තමන්ගේ ඔය දැන් ඉදිරිපත් වන ස්වરૂපය හරහා තමන්ට තේරෙනවද අඩුපාඩු කොතන තියෙන්නේ කියලා? කොයි පැත්තේද අඩුපාඩු තියෙන්නේ කියලා? ධර්මයේ ඇතුළට ගිහිල්ලා මදි කියන එක සම්මත. මොන ධර්මයේ? ඒ මොහොතේ අදාළව තමයි නෝන ඔය ධර්මයේ කියලා තාම ඉදි දේවල් නේ හොයලා කියන්න හදන්නේ. ඔය ගලපලා කියන්න නේද හදන්නේ ධර්ම කරුණු. බුද්ධංගෝල්ට ඇහිච්ච කරුණු හරහා ගලපන්න නේද හදන්නේ ඔය දැන්. වීර ගැන නෝන විස්තර කරනවා වෙන පැත්තකින් විස්තර කළා. ඊට පස්සේ අහන ඒක වීරෙකු නමෙන් කොයිකද කියලා අහුවෙන් පස්සේ කියන බුද්ධංගෝල තියෙන කීය. එතන තමයි ස්වාමීන් වහන්සේ වැරද. එතන ඒ ධර්මයෙන් ගලපන්න නේද හදන්නේ? එහෙමයි. අවබෝධ කරගන්න එක්කෙනා ධර්මයෙන් ගලපන්න යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ධර්මයෙන් නෝන එයා ගන්නෙ නෝන ඉගොඩ වෙන්න අවශ්‍ය වෙන පාළමේ අත්වැල විදියටනේ. එහෙමයි. එයා අත්වැලේ නගින්න යන්නේ නැහැ පාළමේ ඉගොඩ වෙන මනුස්සයා මුලේ තියෙන එක. ඌ අත්වැල පාවිච්චි කරනවා ඒ දණ්ඩෙන් යන්නේ එහා පැත්තට ඒ දණ්ඩේ පමණක් අඩිය තිබ්බොත් වැටෙන්න පුළුවන් නිසා ඒකෙන් බේරෙන්න අත්වැල අල්ල ගන්නවා. එනත අතුරු යන්නේක උඩින් තියෙන ලණුවෙන් යන්නේ නැහැ ඌ ලණු එල්ලිල යන්නේ නැහැ ඌ ලණුව අල්ල ගන්නවා පල්ලෙහා ලණු දෙකෙන් කකුලෙන් කකුල මාරු කරනකොට ඌ කකුල පොඩ්ඩක් හරි ඉස්සල ගියොත් නැත්නම් බිමට යන්නේ නැහැ ලණු එල්ලිල. ඒකයි ධර්මයේ අපිට තියෙන්නේ ධර්මයේ පාරුවක්. ධර්මයේ කරේදී ආයෙ නෑ ධර්මයේ අතර අතර යනවා. ඒක අවබෝධ වෙනවයි කියලා කියන්නේ අපි අහලා තියෙන බණවල තියෙන දේවල් අපෙන් ඉවත් වෙන්න. එහෙමයි. එතකොට අවබෝධ වෙච්ච දේ තමන් ළඟ තියෙන. අවබෝධ වෙච්ච එක තමයි ප්‍රඥාව. ඒක තමන් අද්දුරු දේ. ඒක එහිපස්සික. ඒක තව කාටවත් දකින්න බෑ. ඒ තව කාටවත් දකින්න එයා එයා තුලින් දකින්න. බුදුහාමුදුරන්ගේ තුලින් අපිට දකින්න බෑ. මගේ තුලින් බුදුහාමුදුරන්ට දකින්න බෑ. ඒතර ඔන්නෝයේ වෙනස තියෙන උතන. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. ධර්මයට ගලපන්න උත්සාහ කරන කරුණ. ඉන්ද උතන තියෙන ගැටලුව තමන්ට ඔය ගැටලුව ඔය ආකාරයට නැවත නැවත වර්ධනය වීමේ හේතුපැති තමයි අහුවෙලා තියෙනවද අහුවෙලා නැද්ද? අහුවෙලා නැහැ ස්වාමීන් වහන්සේ. අහුවෙලා නැහැ ස්වාමීන් වහන්සේ. අහුවෙලා නැහැ. අහන්න ප්‍රශ්න තියෙනවද? යහව ප්‍රශ්න තමයි තේරලා උත්තර දුන්නේ අපි තේරෙන්නේ නැතුව උත්තර දුන්නේ. එහෙම වෙන්න හේතුව නී ස්වාමීන් වහන්සේ ඒ මොකක්ද හේතුවද? ඒ විස්තර කරන්න එතනයි. මොකක් විස්තර කරන්නද? බොජ්ජංග ධර්ම වලට දාලා ධර්මයට ගලපන්න ගිය එක. ධර්මයට ගලපන්න සිදවන හේතු ප්‍රති තමයි ඇහුවේ. ඊයන් පස්සේ තේරලා තියෙනවා උත්තරේ දුන්නේ. ඒක තේරලා මේ අහුවෙලා නැහැ කියලා කියන්නේ තමයි මොකද්ද එතකොට? ඒ ස්වාමීන් වහන්සේ එතන දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කළාට පස්සේනේ ස්වාමීන් වහන්සේ මම මේ ධර්මයට ගලපන්න ගිහිල්ලා තියෙනවා කියන එක මට වැටහුණේ. ඉතින් ඒක තමයි දැන් අහන්නේ නෝන ඕක මෙතනදි සිද්ධ වෙච්ච එකද ඕක නැත්තම් මේක මේ සිදු වෙච්ච ප්‍රොසෙස් එකකින් ආවා වූ ඵලයන් වල අනන්ත ඵලයක් විදිහට නෝන මේ වෙලාවේ මේ විස්තර කරන්න හදන්නේ. දැන් මේකයි මෙතනින් ගොඩක් අර තේරෙන්නේ නැතුව මේක සාකච්ඡා වුණත් ඒ කරන්නේ දෙයක් නැහැ. තේරෙන්නේ නැද ස්වාමීන් වහන්සේ කින්ද තේරෙන්නේ? නේද වෙනස් දෙන්න ගන්න තමයි. දැන් කියා අහපුගේ දැන් තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකක්ද දැන් ඉත තමන් කියන්නේ මේ වෙලාවේ හැදිච්ච එකද එහෙම නැත්නම් අනන්ත වාරයක් හැදෙන ඒවා හැබැයි තමන්ගේ හැදෙන අවස්ථාව දැනගෙන නැහැ කියලාද කියන්නේ? හැදෙන අවස්ථාව දැනගෙන නැහැ ස්වාමීන් වහන්සේ. මොන්නේ හැදෙන අවස්ථාව වෙන? භාවනාවෙන් පස්සේ. භාවනාවෙන් පස්සේ මොන අවස්ථාවයිද? ඒක නොදැනුවත්වම එතන මේ භාවනාව කමඨාන සුද්ධ කිරීමක් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ධර්ම මනසිකාරය තමන්ට අහුවෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම තමයි. ඉතින් බසගන්න කියලා උනෝ උපදෙස් දීලා තිනවනේ. යන්නේ හේතුපත්ය අල්ලන්න ඕන අපි. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපි ඥානවත් සෝතේ සන් දීලා දෙන දිගින් දිගට. මානිනී හේතුපත්ය බලපල්ලා හොයි. මේ ලෝකේ යමක් තියෙන විදිහක් නැහැ හේතුපත්යක් නැතුව.
හේතුප්‍රත්‍ය අල්ලගත්තොත් විතර අපිට අයින් වෙන්න පුළුවන්. මරණය අයින් කරන්න බෑ. මරණය කියන්නේ මේ උත්පත්ති ඵලය. ඒක අයින් කරන තරම් දාකලා අපිට උත්පත්තියකට යන්න වෙනවා. උත්පත්ති අයින් කරන්න පුළුවන්. උත්පත්තියට හේතුප්‍රත්‍යයක් තියෙනවා. ඉතින් හේතුප්‍රත්‍ය අහුනොත් උත්පත්ති අයින් කරන්න පුළුවන්. උත්පත්ති අයින් කරාන උත්පත්ති අයින් කිරීමේ ඵලයේ විදිහට මරණය අයින්. යන්න දැන් නිවන කියන්නේ. උත්පත්තියක් නැති නිසා මරණයක් නෑ. එතකොට ඒක නිවන සදාකාලික. උපදින තාක්කල් සදාකාලික නෑ. ඒක වෙනස්. දීක ওই ධර්මතාවය එච්චරයි ලෝකේ තියෙන්නේ. ඒක තමයි අපි අත්දකින්නේ. මේක සිද්ධ වෙන තැන බලන්න ඕනේ. මෙන්න මේ බලන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනා. මේ හැමෝගෙම තියෙන ප්‍රශ්න අනිත් පැයට හැබැයි මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. උනට මොකද මේ මට්ටම වල අත්දැකීමක් නැහැ. ඒ අත්දැකීමට කොටු වෙනවා. භාවනා අත්දැකීම ඉතාම නිරෝල් මේකේ. මේ භාවනා අත්දැකීම ඉතාම ඉහළ භාවනා අත්දැකීමක්. ඊයින් අදහස් වෙන්නේ අනිත් පැයේ අත්දැකීම ඕක නෙමෙයි කියලා මත. අනිත් පැයේ ඕ වගේ නෙමෙයි. අනිත් පැයේ දකින්න උඩට වඩා ගොඩක් වචන එකතු වෙලා ආරම්භ ආද කලින් උණු ඉදිපත් කරන්නේ විශාල වාර්තා කරන්න තියෙනද? මේ අත්දැකීමට යටින් වහගෙන ආපු තෘප්තිය තමයි නුනස. දැන් මේ නෝන ළඟ ඊටික නැහැ. ඒතකොට ඒකෙන් ඉවත් වෙලා දැන්. ඒතකොට ඒ කියන්නේ කෙලෙස් සැහෙන කැපිලා. මේ කැපිච්ච එකේ ඵලයේ දැන් ඕනි දැන් ඔය ඔක්කොම හරහා තීරු ප්‍රකාශන හරහා දැන් වෙනම ප්‍රශ්නයක් අහන්නේ. තමන්ට ආර්ය මාර්ගයේ පිළිවෙන්න තමන්ට දැන් තිබෙන අවබෝධය මොකද්ද? ස්වාමීන් වහන්සේ මේ සෝවන් මාර්ගයේ ඉන්නවා කියන එක නම් සෝවන් මාර්ගයේ ඉන්නවා කියන එකට ඔය ඉදිපත් කරන කමඨහනින් සාකේ තැන කිලිපත් කරනද? එතන ස්වාමීන් වහන්සේ දැන් අර මුලදිම මේ භාවනාවක් කරන්න ඕන කියලා එතන වචනයක ඉඳලා ඊට පස්සේ මේ කියන්නේ කාමාවචර වල එතන ස්වාමීන් වහන්සේම හිටියේ ඒ භාවනාවට අර මේ අනුගත වීමෙන් එතන අර වීරියෙන් ඒ කරන දිහා බලබලා ඉඳලා ඊට පස්සේ එතෙන්දී ඔය කාමාවචර වලින් ඉවත් වෙච්ච තැනක අධ්‍යක්ීම කිව්වක් කියන්නේ ඔක්කොම ආයි ප්‍රකාශ කළා හරියන්නේ නැහැ කාලය පිළිබඳව ප්‍රශ්න. එතන ස්වාමීන් වහන්සේ ඒ වචනයෙන් ඉවත් වෙලා මේ රූප සංඥාවට ගිය තැන ස්වාමීන් වහන්සේ දැනගැනීමක් එන්නේ එන තැනින් ඉවත් යන එතන ස්වාමීන් වහන්සේ රූප සංඥාව හිටපු තැන රූපාවචර වල මොකද එතන අධ්‍යක්ීම වචනයකට මේ අර්ථයකට නොගිය තැන ස්වාමීන් වහන්සේ එතන දැන් අනිත්‍යන වසනා වුණා කියන තැන කියන්නේ ඔය නැහැ ස්වාමීන් වහන්සේ අනිත්‍යන වසනාවට ඉස්සෙල්ලා මේ විතක්ක ਵਿਚාරය එතන සිදු වෙච්ච තැන ස්වාමීන් වහන්සේ පළවෙනි ධ්‍යානය එතන පළවෙනි ධ්‍යානය කියන්නේ ගල්නේ ඉදපත් කියන්නේ දැන් තමයි ඉදපත් කියන්නේ ඔසාගත යන වෙලාවනේ ඔක්කොම දැන් අනිත්‍යන වසනා වුණා කියලා තැන ඉදපත් කියන්නේ තමන් එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත්‍යන වසනා අවබෝධ වුණා කොට අනිත්‍යන වසනා කියන්නේ මොකද කියලා කියන්නේ බැරුණාට. එහෙමයි. අනිත්‍යන වසනාව සිද්ධ වුණායි කියලා තව අධ්‍යක්ෂ ඉදපත් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ගැන එතන මොකක් තමයි තියෙන අවබෝධය? ඒ අධ්‍යක්ෂ සම්බන්ධ මොකක් තියෙන අවබෝධය? එතන ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ මේ විතක්ක ਵਿਚාර සංසිඳිලා මේ දෙවනි ධ්‍යානෙ වගේ දෙවනි දෙක තුන ධ්‍යාන වලට එතන ගියා කියන එක ස්වාමීන් වහන්සේ. දෙන්නුනේ ඉතින් කියන්නේ දැන් ඉතින් වෙලා හිටි මේ සාකච්ඡා අනුව මම සල්පසක නිසා මම වෙනම කමඩ සාකච්ඡාව කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඔය චීනකාරා අධ්‍යක්ීමත් වෙන අධ්‍යක්ීම කොටු කළක් තියෙනවා. ඒකෝට ආසුවන් මාර්ගේ ඉන්නවා කියලා තමන් මේ නිසා තමන්ට තොරතුරක් වාර්තා වෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කලින්ට වඩා මේ කලින් අර සැකයක් තිබුණානේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනකොට මේ කමඨහන ධර්මයේ පිළිබඳව දැන් සැකයක් කියන එක නැහැ කියන එක තමයි ස්වාමීන් වහන්සේ මේකම තමයි මාර්ගය මේකම තමයි කරන්න ඕන කියන එක තමයි ස්වාමීන් වහන්සේ දැන් නිතරම එන්නේ කොට වෙඩ නිජිනදා කටි සම්බන්ධයෙන් සැකයක් නැති ධර්මයේ සම්බන්ධයෙන් ධර්මතාවයක් තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක ගැන මේ වුණින් තව සාකච්ඡා කරන කොටක ඉතින් ඔය සාකච්ඡා කරන ගත්තේ මෙතන ඉන්න කොටම මම ග්‍රීක් වගේ වෙනවා මේ දැන් කාටවත් තේරෙන්නේ නැහැ වචනයක් ඒ නිසා ඔය එහෙම කියන් දින ඕන කමුටාන සාකච්ඡා කරන කියලා තමයි වෙනම ස්කයිප් එක හරහා සම්බන්ධ වෙලා. මෙලි මෙලත්තම් කරන්න දෙයක් නැහැ මෙතෙන් මේ වැඩ තමයි ඉවරනාට පස්සේ ටැග් වල ඉඳලා හරි මේ ගමනාවක් වෙනම සාකච්ඡා කරලා යන්න කියලා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන්ද මේ ඔය කියන ඒවායි යම් යම් තත්ත්වයන් තියෙනවා. කාමාවචර වලින් මිදෙන තත්ත්වේ කාමාවචර බිඳුනා ඉදිපත් වෙන්නේ නැහැ හරියටම තොරතුර. හැබැයි අනිත් එක රූපාවචර පිළිබඳව යම් කිසි අධ්‍යක්ීමේ ස්වරූපයක් ලැබලා තියෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒසා සෝවන් මාර්ගයට තම වැටිලා ඉන්නවයි කියන එක පිළිබඳව කියන ප්‍රකාශනය තමන්ට තහවුරු කර ගැනීමට තමන්ට දෙන්නා වූ මාර්ග උපදේශයක් වෙනවා ඒක. ඒ තමයි විචිකිච්ඡාව නැතිවීමේ
ආරම්භක පොයින්ට් එක. එතන නිසා එතනට තමන් බැස ගත්තා නම් ඒතකොට බැසගත්ත යුතු තැන අහු වෙන. ඒ කියන්නේ පාරේ යමන් ගමන් කළ යුතු නිවැරදි බස් එක තමන්ට අහු වෙනවා. නිවැරදි බස් එක අහු වුණා නම් ඉතින් බස් එකේ නැගින්න එයා උත්සාහ කරනවා. නැග්ගට පස්සේ ඉතින් ගමන යන එක වළක්වන්න කාටවත් බැහැ. නවත් ගන්න වෙයි අතරමං. ඒ වගේ එකක්. ඒ තමයි බුදුහාමුදුරේ උපමා. මාර්ගය අහු වෙන්න ඕන. ඒතකොට මාර්ගයේ මම ගමන් කළ යුතුයි කියන චේතනාව. ඒක තමයි ඡන්දය. තමන්ගෙන් ඡන්දයක් තමන්ට ඇති වෙනවා. තොර මේක නිවැරදි කියන තැන තමයි මේ ඡන්දය ඇති වෙන්නේ. ඡන්දය ඇති වුණා නම් ඒ ඡන්දය තමයි සමාධි සමන්නාගත ඡන්ද සමාධි සමන්නාගත පදම වීරියතු ඉදිබදි. ඉදිබදි කියන්නේ සමාධි. එතකොට ඊළඟ සමාධිය හදෙනවා වීර සමාධි සමන්නාගත පදන් වීරිය. එතකොට ඒත්තර තමයි වීරිය කරන්නේ. අන්නේ වීර කිරීමේ ඵලයක් විදියට ඒ ඵලය තමයි චිත්තය. එයාට ඊළඟට පහළ වෙන්නේ චිත්තය විතරයි. ඒක තමයි චිත්ත සමාධි සමන්නාගත කියලා කියන්නේ. චිත්ත වෙන චිත්ත පහළ වෙන්නේ නැහැ. ඒ මාර්ගයට යන විතරයි ආට චිත්තය පහළ වෙන්නේ. අනිත් සියලු මාර්ගය ප්‍රතික්ෂේප කරනවා. අන්න ඕකපන සද්ධාව හැදීමේ ආරම්භක පොයින්ට්. එතකොට මේ චිත්තයත් නැවත නැවත යනකොට මේ චිත්තය පිළිබඳව විමර්ශාව නැති වෙනවා. මුලදී විමර්ශාව කියන්නේ මුලින් සැකයක් තියෙනවා. නැවත නැවත ඒකම අත්දකින්න. ඒකම අත්දකින්නකොට තමන්ට ඔය කියපු ওই ධානය මට්ටම වලට යනවා. ගියාම යාට දෙනවා එතන දැන් කාම ආචර නැහැ. එතන මං නිදාස්. එතකොට ආයි මාර්ගයේ ආපව හැරෙන්නේ නැහැ. අන්න ඕකපන සද්දා පිටිය. යන්නේ උඩුගම්බලා යනවා ආපව හැරෙන්නේ නැහැ. ඉතින්ින් ආපව හැරෙන්නේ නැත්නම් එතකොට යා සාති. කොහොම මරණ මංචකයේදී ඒක පුරුදු කරනවා. වෙන මොකුත් කරන්නේ නැහැ. සෝවන් වෙච්ච එක. මරණ මංචකයේදී ඒක පුරුදු කරනවා. එතකොට මරණ මංචකයට පෙර එන්නා වූ ඕනෑම දැනගැනීමක් ඒ දැනගැනීම තුලින්ම යාට ඉවත් කරන්න පුළුවන්. දොරේ ඉනදී Nirodhe addakka. Sohan wenakota thamai Nirodhe addakim tulin thamai Sohan palayata patthenne. Ita passe thamai eka diunu karanne. Ibo ita passe thamai keles addagena. Keles addagila keles kapena patan ganni Sohan unata passe. Sohan wenna kalin keles kapena patan ganni ne. Sohan wenna kalin wenne keles aluthen ekathu weneka nathara wenawa. Den e nona keles aluthen ekathu wenna nathara. Una kapanthan deka athara wenasa. කියන සතර සම්ප්‍රදාන වීර්ය තියෙන ඒක තමයි විස්තර කරන්න ගියේ. සතර සම්ප්‍රදාන වීර්ය තමයි විස්තර කරන්න ගියේ. හැබැයි ඒක වීර සම්බොජ්ජංගේ කියලා කිව්වේ. වීර සම්බොජ්ජංග කියන්නේ ඒක නෙමෙයි. පග්ගයිති වීර්ය. ඒක වෙනස්. ඒක ඔන්නෝයි කියන ස්වභාවයන් එතන පටලැවිලි තියෙනවා. ඒක ඉතින් මූලික මට්ටමේ තියෙන දෙතන විචිකිච්ඡාවෙන් තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා එතන තියෙන විචිකිච්ඡාව නිසා ආපු සීලබ්බත පරාමාසය තමයි ඔය ආයි අර වීර්යට දාගත්තු ඔය කැලේ. තිබුණේ වීර්ය ඒක නෙමෙයි. තිබුණේ යා බලාගෙන ඉන්න වැඩේ වෙනවා. යා උත්සාහ කිල්ලක් නැහැ. මුලදී උත්සාහ කරා දෙවෙනි කොටසේ තියෙනවා කොටස් දෙකක් විස්තර කරේ. උත්සාහය නතර වුණා. නතර වෙච්ච දැන් හැබැයි විස්තර කරේ නැහැ. විස්තර කරේ උත්සාහ කරු උත්සාහ. මොන්නේ තමයි පටලැවිලි. ඒක තමයි විචිකිච්ඡාව. ඒ නිසා අර පළවෙනි තියෙන වීරය ආයේ දෙවෙනි තැනටත් දාන්න ගියම. ඒක අනවශ්‍ය එකක්. ඒක තමයි සීලබත වරහමස්. ඒ නිසා සක්කාය දිට්ඨිය ගැටුන්නේ. ආයි පරපාර දෙමු. පැද්දි සරණහස. හාල් ටර්න් කරනවා ඒකට. බස් එකේ යනවා ඊට පස්සේ මගේ දිබහිනා නෑ නෑ මොනවා හරි ගේන්න අමුතු කෙනෙක් කියලා බහැලා ආය අපස ආයයි. ඊගෙන ඔකපන සද්දාව නෑ. මාර්ගේ බලවන් සැකියේ නැති වුණා හැබැයි ආයෙ සැකයක් ආවා. උදායි නිත් සංඥාට වැඩේ. නිත් සංඥාව කැඩිච්ච වෙලාව තමයි සැකේ නැති. ඔය ප්‍රොසෙස් එකේදී ආයෙ ලක්ෂ වාරයක් වෙන්න ඕන. මහණ කියන්නේ මහණෙනි ලක්ෂ වාරයක් බලපල්ලා. බලලා Tamandම සාධිකෙන් ඒක තමයි සබ්බා සූත්‍රය විස්තර කරන උදේ විස්තර කරන්නේ. රොණුන ඉද දර්ශනයෙන් පහදක්ක දැකීම නිසාම ප්‍රහාණය වෙනවා දැකීම නිසාම ඔන්න ඔය තුන ප්‍රහාණය වෙනවා වරින් වර ප්‍රහාණය වෙනවා වරින් වර ප්‍රහාණය වෙනවා ඊට පස්සේ තමයි තමන සාතික වෙන්නේ සාතික වෙච්ච වෙලාව තමයි අනුපාදේ ඥානෙ පහළවන්නේ ඉතින් සෝතපත්ති ඵලෙ මුලින් පහළ වෙන්නේ සිය ඥානෙ ওই ටික පිළිබඳව මේව නෑ මගේ කියන ඥානෙ ඒකයි සිය ඥානෙ කියන්නේ එහෙනම් කම දේ නැවත බලන්න බලන්න දඟලන දඟලිල්ල තමයි සීලබ්බත පරමාසය ඒක නැති වෙනවා ඒක. නැති වුණාම එකම දේ නැවත දකින්නේ නැහැ. එකම දේ නැවත දකින්නේ නැතිනකොට සැකයක් නැහැ. ධර්මතාවය ඒකට තියෙනවා. එකම දේ නැවත දකින්න ධර්මතාවය නෙමෙයි දෙයක් තියෙනවා. ඒක දක්වන. ඒතකොට සක් මේ විචිකිච්ඡාව. දැන් විචිකිච්ඡාවක් නැහැ. මොකද විනාශය විතරයි දකින්නේ. දැක දැක ඉන්නකොට සීලබ්බත පරමාසය කරන්න දෙයක් නැහැ. අල්ලන්න දෙයක් නැහැ. ඊළඟ කරා කියලා ගියා.
එතකොට සක්කාය දිට්ඨිය තමන්ට තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ මම බලන් ඉන්නවා කියලා කියන්නේ. මම බලයිනේ. ඒකට අනිත්‍යය කියන අපේ පිළි දෙකේ යා උඩ පිළිලක යන මම පල්ලා වෙලි ඉන්නවා. එක එක්කෙනා එක එක විදිහට කමටන් දීලා දෙනවා. අවබෝධෙච්චා කමටන් අහලා බලන්න. ඒ වෙයි තින ඔකට විවිධාකාර විස්තර කෙරේ. එක එක මට්ටම් වලට එක එක විදිහට විතරයි. ආයි සක්කුරුදාගම් පල්ලෙදිත් ආයෝ විදිහට විස්තර කරනවා. අනාගාමිකෙදිත් ආයෝ විස්තර කරනවා. එක කෙනා එක ආකාරයෙන් දුනු කමටන් මල්ලාට තමාරයි කමටන් 100ක් විතර දැන් එකතු වෙලා ඇති එක දැන්. එක එක මට්ටමේ යාම එක එක විදිහට වෙනස් කර කර මේක නැවත නැවත අත්දැකීම දෙනවා. අත්දැකීමේ දශමික වෙනසක්වත් නැහැ. අත්දැකීම විස්තර කරන ආකාරය විස්තර කරන එක වෙනස්. එසම මේ කමටාන් මුළු ලෝකයෙන්ම ගන්න පුළුවන් පාඩමක් විදිහට මේ ආරම්භක මට්ටමේ යෝගාවචරයෙකුට දැකත් වෙන්නේ නැහැ. භාවනාවේ ආරම්භ වෙලා තියෙන යෝගාවචරයෙකුට මේක යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්. මෙතන ඉන්න වැඩි පිරිසකට මේ ගොඩක් දේවල් තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඉනිසා හිතනකොටදී මේ වචන තමයි අපි ළඟ තියෙන්නේ මේ වචන තමයි අපි දකින්නවා තමයි කියලා. දැන් ගොඩක් අය හිතනවා දැන් කල්පනා ඉන්න වෙලාවයි. දින්නංගු උඹට වරෙන්කවද කියලා. හරි. නමුත් ඒක නෙමෙයි தත්ත්වය. ඒක තමයි මේ අපේ තිබෙන්නව தත්ත්වය. මේ தත්ත්වයට ළඟා වෙන්නේ කොහොමද කියන මේ process එක දැන් මෙතන පෙන්වනවා මේ. ඒකයි. ඉස්සගච්ච ඇත්තට මෙතන නොතේරුණොත් මේක වැදගත් නෑ. දෙයිට වඩා වෙන උන්ට සාකච්ඡා කරන්න ලන්නේ නැහැ. බාහිර කාලෙ කිල් දෙන උන්ට සාකච්ඡා කරපොන තව අපිට පැබා ඉතුරුලා තියෙන්නේ. තමුණට උන්ට භාවන සම්බන්ධ වෙන ගැටලුවක් තියෙන අහන්න තියෙනවා. එවනම් තමයි නතර කරන්න බලාපොරොත්තු වෙන කරන සාකච්ඡාව. නේ අවසරයි. ඔය වෙන විදිහට තමයි භාවනා කරගෙන යන්න පුළුවන් කමඳා ගන්න කියන තමයි කියන්නේ තින්නේ. මේ සෙළු දිනාටම නිවන් සප්ප ලැබේවා. සාදු සාදු සාදු. සුපියන්තු. සාදු සාදු මුදම්මි. සාමිනා කතම් පුඤ්ඤා මයං දාතබ්බං. සාදු නුතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කන්තමේ බන්ති ගමං කන්තබ්බං ඕකාස කන්තමේ බන්ති තුතියං ඕකාස කන්තමේ බන්ති තතියං ඕකාස කන්තමේ බන්ති සුපත්‍යං දුක්ඛා නිරෝගියා නිර්වාණං ද ප්‍රඥාං සාක්ෂාත් වේවා සාදු සිල් දනාටම තෙරුවන් සරණයි මම දැන් මෙතන